වන්දරුනේ ඒටි පළවන අධ්‍යයන දරුවන් සඳහා මේ වැඩසටහන පිළිපත් කරන්න බලාපොරොත්තු වෙනවා 2021 ජනමාහි ගිණුම් කරන ප්‍රශ්න පත්‍රය පිළිබඳව සාකච්ඡා කරන මීට පෙර ඒටි පළවන අධ්‍යයන දරුවන්ට අපගේ වැඩසටහන අතරින් සම්මුළු ගිණුම් කරන විෂයට අදාළව තියෙන සියලුම පාඩම් වලට අදාළව වැඩසටහන අපි ඉදිරිපත් කරලා තියෙනවා ඔබට අපගේ YouTube channel එකට ගිහිල්ලා ඒ සියලු වැඩසටහන් බලන්න පුළුවන්. එතකොට අපි බලාපොරොත්තු වෙනවා මේ වැඩසටහන තුළින් 2021 ජනමාහි ගිණුම් කරන ප්‍රශ්න පත්‍රය පිළිබඳව ඔබ සාකච්ඡා කරන්න. හොඳයි. එහෙනම් අපි බලමු ප්‍රශ්න පත්‍රයේ ඒ කොටස. පළවෙනි ප්‍රශ්නෙට අහනවා පහසඳහන් ඒවා අතරින් ගිණුම් කරන ක්‍රියාවලිය ගිණුම් කරන්නේ යෙදවමක් වන්නේ කුමක්ද? ඔබ දන්නවා ගිණුම් කරන ක්‍රියාවලියේ යෙදවුම් තියෙනවා මෙහෙයුම් ක්‍රියාවලියක් තියෙනවා සහ නිමෙවමක් විදිහට අපිට කොටස් තුනකට කඩන්න පුළුවන්. එතකොට යෙදවුම් විදිහට අපි ගිණුම් කරන ක්‍රියාවලිය පාවිච්චි වෙන්නේ ගණනෙලු හා සිදුවීම්. එතකොට අපිට මෙතනින් අහන්නේ ගිණුම් කරන යෙදවුමක් වන්නේ මොකක්ද කියලා. එහෙනම් ගිණුම් කරන යෙදවුමක් වෙන්නේ ගණනෙලු කියන එක. පහසඳහන් ඒවා අතරින් ව්‍යාපාරයක ඇල්මැති පාර්ශ්වයක් වන්නේ කවුද කියලා අහනවා. ඔබ දන්නවා ඇල්මැති පාර්ශ්වයන් කිහිපයක් ඉන්නවා. ඒ තමයි ආයෝජකය වෙන්න පුළුවන් නැත්නම් අයිතිකරුවෝ වෙන්න පුළුවන් සේවකයෝ වෙන්න පුළුවන් ගනුදෙනුකරුවෝ වෙන්න පුළුවන් රජයේ වෙන්න පුළුවන් ප්‍රජා වෙන්න පුළුවන් මේ ඕන කෙනෙක් අපි කියන ව්‍යාපාරයක ඇල්මැති පාර්ශ්වය කියලා. එහෙනම් මේ ප්‍රශ්නේ අපි උත්තරේ බලමුත් සේවකයෝ ඇල්මැති පාර්ශ්වය කලමනාකරුවන් කියන ඇල්මැති පාර්ශ්වය රජයේ කියන ඇල්මැති පාර්ශ්වය සහ ඉහත සඳහන් සියල්ල. එහෙනම් පිළිතුරු වෙන්නේ ඉහත සඳහන් සියල්ලම. පිරිවැය හෝ සුදු කුලක් තියෙන අගයන්ගේ අඩු වගේ තොගේ අගය කරනු ලැබේ. අපි කියන්නේ තියෙනවා පිරිවැය හා සුදු කුලක් තියෙන වඩා අඩු වගේ තමයි තොගේ අගය කරන්නේ. ඉහත ප්‍රකාශ සඳහන් ගිණුම් කරන සංකල්පය වෙන්නේ එතකොට පිරිවැය හා සුදු කුලක් දෙකින් වඩා අඩු වගේ තියෙනවා කියන්නේම වත්කම් වල අගය අදි탁සේරු කරන්න එපා කියන සංකල්පය. වත්කම් වල අගය අදි탁සේරු කරන්න කියන්නේ අදි탁සේරු නොකරන්න කියන එක. හරි. වත්කම් වල අගය අදි탁සේරු කරන්න එපා කියන සංකල්පය තමයි මෙතෙන් හරියන්නේ. එහෙනම් වත්කම් වල අගය අදි탁සේරු කරන්න එපා කියන්නේ ආරක්ෂණ නැත්නම් විචක්ෂණ සංකල්පය. ආරක්ෂණ නැත්නම් විචක්ෂණ සංකල්පය. එනම් මේ උත්තරයේ උත්තරක එක ආරක්ෂණ සංකල්පය. අපි දැන් හතරවෙනි ප්‍රශ්නෙට අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස අස්තිත්වයක් විසින් පාලනය කරන ලබන වර්තමාන ආර්ථික සම්පත් අතීතයක අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස අස්තිත්වයක් විසින් පාලනය කරන ලබන වර්තමාන ආර්ථික සම්පත් අපි දැන් සම්පත් කිව්වොත් කෙලින්ම මාත්‍රිකාව කරගෙන කොහෙද වත්කම් පිළිහෙට. එහෙනම් උත්තර අංක 1 වත්කම්. පහසඳහන් ඒවා අතරින් වත්කමක වැඩි වීමට හේතු වන්නේ වත්කමක් වැඩි වෙන්න හේතු වෙන්නේ මොකක්ද කියලා අහන්නේ. නැවත විකිනීම සඳහා ලක්ෂයක් වටිනා බාන්න අපිට මුදලට ගැනීම. අපි ඩබල් එන්ට්‍රි කිව්වොත් ගැනුම් ගිණුම අර මුදල් ගැනීම බෑ. වත්කමක වැඩි වීමක් නැත. රුපියල් 50,000ක විදුලි බිල් පතා ගැනීම. වියදම් ගිණුම අර සහ මුදල් ගැනීම බෑ. වත්කමක වැඩි වීමක් නැහැ. කාර්යාල භාවිතය සඳහා රුපියල් ලක්ෂයක් වටිනා පරිගණකයක් නැරඹු තියෙනවා. මෙතන තියෙනවා. ජංගම නවන වත්කම් ගිණුම අර අදාළ නැහිමියා බෑ. අපි ඊළඟට කියලා බලමු. ව්‍යාපාරයේ අයිතිකරු විසින් ඔහුගේ පෞද්ගලික ප්‍රයෝජන සඳහා පිළිවෙල ලක්ෂයක් බාන් ලබා ගන්න. එතන වත්කම් වැඩිවීමක් නැහැ. එහෙනම් උත්තර අංක 3 කාර්යාල භාවිතය සඳහා ලක්ෂයක් වටිනා පරිගණකයක් නැරඹු තියෙනවා. අස්තිත්වයක් විසින් දැකිය හැකි අනාගතය දක්වා තම මෙහෙම නොකඩවා කරගෙන යන බව උපකල්පනය කරන්න සංකල්පයේ මොකක්ද කියලා අහනවා අපි. නොපෙනෙන අවිශ්චිත අනාගතයක් දක්වා අපේ ව්‍යාපාරය කරගෙන යනවා කියන එකට අපිට තේරුම් දෙන්න පුළුවන් හොඳම සංකල්පය තමයි අඛණ්ඩ පැවැත්ම සංකල්පය. සංකල්ප පිළිබඳව ඔබගේ නිබන්ධනයේ සඳහනක් තියෙනවා. ඔබට ප්‍රසතු නිබන්ධනය ඇති නිබන්ධනයේ බලන සංකල්ප පිළිබඳව සම්පූර්ණ සටහනක් තියෙනවා. ඒ හොඳින් නවමන් කියලා බලන්න. අපි ළඟ ඊළඟ ප්‍රශ්නෙට
Canavarın masada da naygetken sambandın pahattır oduru ABC, FEDESİ, KOTTERİN UPRATAGİ NETHER Apey gahana mulu vikunu sarılay Apey yerlega TA kavante kakara gannama Uda mat akkoyen nauna naya geti pahalana Naya geti pahalana Dedans visiyeti canavarın pahalana Ağabaka şeşeya kiyanama ලක්ෂ 2යි අවසාන ශේෂය කියනවා යා දෙසැම්බර් ජනවාරි 31 මාසයකට අදාළව අන්නේ 225යි නායකයන්ගේ ලැබුණු මුදල් දරවීම හර පාලන ඉන්න බැල සහ ජර්නලින් ආපසු එවුම් ජර්නලින් අපිට ලැබලා තියෙනවා නේද ආපසු එවුම් ජර්නලින් මහර Petru varano hayasiyayı Ena Vipunum menama Iyat harasiyya Vipunum menona harasiyya Janavari masada da Mulu nayda vipunum menne harasiyya Utraka ekka Sina Fredes Didas da hatte April ekka dine lakşa vissak kotina Montrona kapat karagana adi ව්‍යාපාරයේ ප්‍රතිපත්තිය වෙන හිනවන ශේෂ ක්‍රමය භාවිත කරලා ෂෙයා කරන එක ෂෙයා අනුපාතයේ 20යි 2020 ජනවාරි මාර්තු 31 තමයි මෙයා අපේ ෂෙය ප්‍රමාණය වාර්ෂික ෂෙය අහන්නේ. එතකොට දරුවනේ ගන්න 2018 අප්‍රේල් එක ගන්න 2018 4යි 1 එදා ඉඳලා 2019 3යි 31ට අවුරුද්දයි 19.4යි 1 ඉඳලා 23.31ට අවුරුද්ද. අපේ අහන්නේ මෙන්න මේ අවුරුද්දට අදාළව තියෙන ෂේ ප්‍රමාණය අහන්න. ඒ කියන්නේ අවුරුද්දකට පස්සේ. හරි. එහෙනම් අපි මොකද කරන්නේ? දෙදාස් අපිට මිලියන 2යි වැඩි කිරීම 100ට 20යි එතකොට අපිට එන්නේ ලක්ෂ 4යි එහෙනම් පළවෙනි වර්ෂයේ ෂේ ප්‍රමාණය ලක්ෂ 4යි දෙවෙනි වර්ෂයට යනකොට මොකද වෙන්නේ ශුද්ධ අගයයි අපි ගන්න ඕන එහෙනම් මුළු ෂේ ප්‍රමාණය අඩු කරා එයාම වැඩි කරා 100ට 20 yani 1600'ye 1600'ye 20'ler yani 300'ye 20'ler. Mata kayıtı yine bana şeşi pramayın bir bandıra. Yine bana şeşi pramayın bu kadar ne? Mulu şey pramaneye adı karan ne? Samuççita şey. Mie palayını var şey. Palayını var şey gülü. Vedi samuççita şey harasiye. Apeli tümini var şey adanı ki uvarnan. Vedahen kiya karmen var. හත්සිය විස්සක් අඩු වෙලා තමයි 120 ෂය වෙන්න ඕනේ. හරි. එහෙනම් මේක උත්තර අංක 2. එක්සයිසෙන් බැංකුවෙන් බැංකු ණයක් ලබා ගැනීම හේතුවෙන් නිරුක් කරන සමීකරණයට වඩා නිවැරදි බලපෑම බැංකුවෙන් බැංකු ණයක් ගත්තොත් එන්නේ අපිට මුදල් දෙනවා එහෙනම් වත්කම් වැඩි වෙනවා අනිත් පැත්තෙන් වගකීම් වැඩි වෙනවා. වත්කම් වැඩි වීම හා වගකීම් වැඩි වීම තියෙන්න ඕන. එන වක්කම් වැඩිවීම වගකීම් වැඩිවීම තියෙන්නේ උත්තර අංක 2. කේවලේ ස්වාමි ව්‍යාපාරයේ අයිතිකරු වන රණසිංහ ඔහුගේ පෞද්ගලික මෝටරය ඔහුගේ ව්‍යාපාරයට මාරු කරේ. මෙම ගණන වාර්තා කිරීමල නිවැරදි විස්තරණ අයිතිකාරය තමන්ගේ පෞද්ගලික මෝටරය ව්‍යාපාරයට දාලා. එනම් මේකේ විස්තරණ කරනවා අපි සරණ වෙන මොකද්ද මෝටරය කියනමහර ප්‍රාර්ථන ගිනුම බැල මෝටරත ගිනුම අර ප්‍රාර්ථන ගිනුම බැල උත්තර අංක 3 සත්‍යව අසත්‍යදයි කියන්න කියනවා සත්‍ය අසත්‍යයන් ඔබගේ ප්‍රශ්න පත්‍රයේ උත්තර ප්‍රශ්න අටේ සමග ලියන්න කියලා කියනවා ඇප්පක් මයෝබී සහ සේජ් යන ඒවා පොදු අවශ්‍යතා වන හේලින් කියන අපේ ගිනුම් කරන මුදුකාම වලට උදාහරණ දෙකෝ එපැක් මයෝගී සේජ් කියලා කියන්නේ දරුවනේ ඕනෙම වෙලාවක අපිට කිව්ල වෙනද පොලෙන් ගන්න පුළුවන් ගිනුම් කරන මුදුකාම.
හරි ඇට්පැක් මයෝපීසා සේජ් කියලා කියන අපිට ඕන වෙලා වග ඕනම ආයතනයකට හරියන විදිහට හදලා තියෙන්නේ කස්ටම බේස් නෙමෙයි ඒක ටේලර්. හරි. ඒකට අපි ඕන කෙනෙකුට ගිහිල්ලා පොදු අවශ්‍යතාවය සඳහා හදලා තියෙන දෙයක්. එහෙනම් ඒ උත්තරේ සත්‍යයි. අපි ඕන කෙනෙකුට ගිහිල්ලා ඒ මුදුකාංගේ මිලදී ගැනීම හැකියාව අපි ඕනම ආයතනයක හරියන විදිහට හදලා තියෙන්නේ. පොදු අවශ්‍යතාව සඳහා ඒ උත්තරේ සත්‍යයි. දෙන්නට කාල පරිච්ඡේදයක් අවසානයේදී මුදල් පාන ඉන්නුමේ පෙන්නුම් කරන ශේෂය සෑම විටම කාල ශේෂය. අනේ නෑ. මුදල් පාන ඉන්නුමේ හැම වෙලෙම කාල ශේෂයක් ඉන්නේ නැහැ. බැරෙන්නත් පුළුවන්. එහෙනම් උත්තරේ අසත්‍යයි. කේවල ස්වාමී ව්‍යාපාරයක අයිතිකරු විසින් අමතර ප්‍රාණතනයේ යෙදවීම අමතර ප්‍රාණතනයේ හඳුන්වා දීම කාල පරිච්ඡේද සඳහා වන ව්‍යාපාර ලාභයට අලාභයට බලපාන්නේ නැහැ. නැහැ. හරි. අමතර ප්‍රාණතනයේ යෙදවීම කාල පරිච්ඡේදයේ ලාභයට හෝ අලාභයට බලපාන්නේ නැත. එද ඒ උත්තරේ අසත්‍යයි. දේපළගිරිය උපකරණ ණයට මිලදී ගැනීම පොදු ජර්නලේ වාර්තා කරන ලද්දේ. ඔව්. දේපළගිරියත් අපිට ඔබට මතක් වෙනවා නම් මූලික සටහන් පොත් අපි උගන්වද්දී මූලික සටහන් පොත් වල අදාළ වැඩසටහන ලියලා කියනවා පොදු ජර්නලේ වාර්තා කරන්න පුළුවන් ගණිත වර්ග හතක් පිළිබඳව. ඒ හතෙන් එකක් තමයි දේපළගිරිය උපකරණ ණයට මිලදී ගැනීම වාර්තා කීතර දේපළගිරිය උපකරණ ණයට මිලදී ගැනීම වාර්තා කරන්නේ පොදු ජර්නලේ. බැරපත ව්‍යාපාර අස්තිත්වයක මූලාශ්‍ර ලියවිල්ලක් ලෙස උදාහරණයක් දෙන්න. බැරපත කියන්නේ ආපසු එවුම් උදෙසා අපි භාවිතා කරන මූලාශ්‍ර ලියවිල්ල. එහෙනම් ඒ සත්‍යය. පළවෙනි උත්තරේ සත්‍යයි, දෙවෙනි එක අසත්‍යයි, තුන්වෙනි එක අසත්‍යයි, හතර සත්‍යයි, පහ සත්‍යයි. බැංකු සැසඳුම් ප්‍රකාශනය පිළියෙල කිරීමට සඳහා හේතු දෙකක්. ඇයි අපි බැංකු සැසඳුම් ප්‍රකාශනය පිළියෙල කරන්නේ කියන්නේ. එකක් තමයි අපේ මුදල් වලින් මුදල් පාන ගැනීමේ ශේෂය බැංකු ප්‍රකාශනයේ ශේෂයට අසමාන වුනම ඒක අදාළ හේතු සොයා බැලීමට බැංකු සැසඳුම් ප්‍රකාශනයක් අපි සකස් කරනවා. දෙවෙනි එක වංචාවන් දූෂණ සහ අත්‍යරදී කියනවා නම් ඒව අවම කරගන්න අපි මේක සකස් කරනවා. කලමනාකරණ තීරණ ගන්න මේක අවශ්‍ය වෙන පුළුවන්. ඒකම නිරන්තරයෙන් ගිනුම් කර මුදල් ශේෂයක් අපිට බා ගන්න පුළුවන් නම් චෙක්පත් අගලුමින් වගේ ඒවා සිදුවෙන එක වළක්වා ගන්න පුළුවන්. මේ උත්තරේ කිව්වොත් හරි. එහෙම නැත්නම් අපිට දෝෂ ටික කිව්වත් කමක් නැහැ. මොනවද අතිරික්ත දෝෂ සමාවෙන්නේ? අපිට දෝෂ ටික කියන්න පුළුවන් තැන්පත් කරනවු උපලබ්ධි නොවු චෙක්පත් ගණනය කරගන්න. නිකුත් කරනවු ගෙවීමේ තිබ්බත් නොවු චෙක්පත් සොයා ගන්න. එහෙම නැත්නම් ස්ථාවර නියෝග පිළිබඳව ස්ථාවර නියෝගවල ගෙවීම පිළිබඳ දැනගන්න. ඒ වගේ අපිට බැංකු සැසුම් වලට අදාළව සකස් කිරීම වලට අදාළව හේතු කියන්න පුළුවන්. හරි. ඊළඟට අපි අහනවා දරුවනේ ගිණුම් කරන්නේ අරමුණු දෙකක් ලැයිස්තුගත කරන්න. ගිණුම් කරන්නේ අපි ඇයි ගිණුම් කරන්නේ සකස් කිරීමට අදාළව අරමුණු දෙකක් ගැන කියනවා. එකක් තමයි හොඳම උත්තරේ හොඳම අරමුණේ මොකද්ද? ව්‍යාපාරයේ කෙරෙහි ඇල්මක් දක්වන පාර්ශ්වයන්ට යම් නිශ්චිත කාල පරිච්ඡේදයකට අදාළ මූල්‍ය තොරතුරු ඉදිරිපත් කරනවා. ඇල්මක් දක්වන පාර්ශ්වයන්ට මූල්‍ය තොරතුරු මූල්‍ය ප්‍රතිපලය ඉදිරිපත් කරන්න අපිට ගිණුම් කරන්නේ වැදගත් වෙනවා. ඒකම මේක නීත්‍යානුකූල අවශ්‍යතාවය. කලමනාකරණ තීරණ ගන්න මේක අවශ්‍ය වෙනවා. ඊළඟට ව්‍යාපාරයේ ක්‍රමවත් අයුරින් වාර්තා තබාගෙන යන්න අපිට ගිණුම් කරන්නේ අවශ්‍යතාවයක් වෙනවා. ඒතර ගිණුම් කරන්නේ ආරම්භ මොනවද? එකක් ඇල්මක් දක්වන පාර්ශ්වයන්ට ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වයන් පිළිබඳව තොරතුරු ලබා දෙන්න. නීතිමය අවශ්‍යතාවයක් පිළිබඳව මේක ඉදිරිපත් කරන්න පුළුවන්. ක්‍රමවත් අයුරින් වාර්තා තබා ගන්න මේක කියා ගන්න පුළුවන්. නැත්නම් ක්‍රමවත් අයුරින් වාර්තා තබා ගැනීමේ අරමුණක් තියෙන්න පුළුවන්. ඕන අපිට කියන්න පුළුවන් තාර්කික අරමුණු පහසු කිරීම සඳහා. එහෙම නැත්නම් කලමනාකරණ තීරණ ගන්න
පාවිච්ච කරන්න පුළුවන්. කේල්සෝගේ ව්‍යාපාරයක් වන ජයවීරගේ ව්‍යාපාරයේ පොත්වලින් පහසදාම් තොරතුරු උපුටා ගන්න ලැබුණා. කේල්සෝගේ ව්‍යාපාරයක් වන ජයවීරගේ ව්‍යාපාරයේ තොරතුරු උපුටා ගත්තා කියනවා. ආරම්භක ප්‍රාග්ධනයේ තියෙනවා, ගැනීම තියෙනවා, වර්ෂයේ ලාභයේ තියෙනවා සහ වර්ෂයේ අවසානයේ වගකීම් තියෙනවා. මුළු අවකල් ගණන් කරලා වර්ෂයේ අවසානයේ තියෙනකොට මතක් වෙනවා මොකක්ද මේ අපිට කියන්නේ ලාභ සමීකරණය පිළිබඳව. කවුද කියනද? ලාභ සමීකරණය පිළිබඳව. ඔබට මතකයි ලාභ සමීකරණය අග ප්‍රාප්ත නැත්නම් අග ශුද්ධ වත්කම් ඍණ ආරම්භක ශුද්ධ වත්කම් ධන ගැමිලි ඍණ අමතර රණක් ගන්නයි. එහෙනම් අපිට මෙතන තියෙනවා දරුවනේ ලාභය තියෙනවා. හරි. ආ අග ශුද්ධ වත්කම් අපි වෙන්නේ කොහොමද? අග වත්කම් වලින් අග වගකීම් ටික අඩු කරලා. අපිට අග වගකීම් දෙනවා 150,000. ආරම්භක ශුද්ධ වත්කම් කියනවා 500යි. ගැනිලි කියනවා 100යි. ලාභය කියනවා 200යි. මෙන්න මෙයාව හොයාගන්න කියලා කියන්නේ අපි. අපි කොහොමද හොයන්නේ? යෝනා මේ අතුරණය කරගමු. හරි, 150යි මෙයා ගියාම යෙදෙන්නේ ඍණ 550යි. x ඍණ 550යි, ධන 200යි. ඍණේ කෙනා මේ පැත්තට ගත්තාම ධන වෙනවා. එහෙනම් කීයද වර්ෂය අවසානයේ වත්කම් වල වටිනාකම? 750යි. වර්ෂය අවසානයේ වත්කම් වල වටිනාකම 750යි. මූල්‍ය තොරතුරු වල සීමාවන් දෙකක් සඳහන් කරා. මූල්‍ය තොරතුරු වල සීමාවන් දෙකක් සඳහන් කරා. එකක් තමයි අපි සකස් කරන මූල්‍ය තොරතුරු අතීත නැත්නම් ඓතිහාසික තොරතුරු බවට පත් වෙනවා. නැත්නම් ඓතිහාසික පරණ අතීත ගණනුවා සිදුවීම් වලින් තමයි අපි මූල්‍ය තොරතුරු ලබා ගන්නේ. එහෙනම් ඒක අතීත සිදුවීම් ගණනුවා වලින් පමණ තොරතුරු ඉදිරිපත් වීමක් තමයි මූල්‍ය තොරතුරු වෙන්නේ. ඒකම මූල්‍ය තොරතුරු දෙනා නිශ්චිත කාල පරිච්ඡේදයකට. හරි, මූල්‍ය තොරතුරු අපි දෙන්නේ නිශ්චිත කාල පරිච්ඡේදයකට. අපි හැම වෙලේම අපේ මූල්‍ය ප්‍රකාශන කටයුත්තේ සකස් ගන්න නිශ්චිත කාල පරිච්ඡේදයකින් නම් කාල පරිච්ඡේදයකට අදාළ තොරතුරු අපි ලබනවා. ඒකම මේ මූල්‍ය තොරතුරු මගින් ඒ කාල පරිච්ඡේදවල තියෙන උද්දමනයන් පිළිබඳ උද්දමන තත්ත්වයන් වගේ ඒවා අපිට ඉදිරිපත් වීමක් වෙන්නේ නැහැ. හරි, උදාහරණයක් විතර ගත්තොත් අපි ෂෙයර් කරද්දී ඒ අදාළ වටිනාකම ඓතිහාසික වටිනාකම මත පදනම් වෙලා අපි රිවැලියුෂන් එකක් නැත්නම් ප්‍රත්‍යාගරණයක් නොකර සිටියොත් අර පරණ වටිනාකම මතම තමයි අපි ෂෙයර් අනුපාතයෙන් ගන්න එක. ඒතර උද්දමනයක් වගේ අපි පෙන්නන්නේ නැහැ. ගණනවා සිද්ධීන් පිළිබඳ සමස්ත තොරතුරු ගණනවා සිද්ධීන් පිළිබඳ සමස්ත තොරතුරු ඉදපත් කිරීම අපේ මූල්‍ය තොරතුරු වල ඉදිරිපත් වෙන්නේ නැහැ. හරි. එතකොට සමහර වෙලාවට ආයතනයේ සමහර අංශ පිළිබඳව මේකේ ඉදිරිපත් වීමක් වෙන්නේ නැහැ. හරි. සමහර අංශ පිළිබඳව අපි මුළු ආයතනය පිළිබඳව මේ කතා වෙන්නේ. සමහර ඒකකයන් පිළිබඳව මේක සමහරව සාකච්ඡා වෙන්නේ නැහැ මේ අපේ ලබා දෙන තොරතුරු මූල්‍ය තොරතුරු වල. හරි. එහෙනම් මොන අපි 1:19 තමයි මේ සාකච්ඡා කරන්නේ. 1:20 අනුකම්ප අපේ ගහනවා පෙරලා ව්‍යාපාරයේ පහත් දැක්කේ ණයට ගැන දෙනු ණයට විකුණු ගන්නු සිදු විය ඇත. අපේ ගහනවා අවසානයේ විකුණු ගිනුමට මාරු කළ යුතු වටිනාකම වඩ මතක් වෙනවා. මොකක්ද මේ හදන්න කියන්නේ? සරලවම හදන්න ඕනේ. නමුත් අපි දල අදහසක් විදිහට හදලා පෙන්නමු. අපේ ගහන ඕනෙන්නේ විකුණු ජර්නලය මත මේ වටිනාකම හොයන්න කියන එක.
විකුණුම් ජවනයක් පොඩියට අපි හදලා පෙන්නුවොත් හොඳයි. දිනය, ඉන්නයි සංඛය, සැපයම් කරු වැන් සහ වටිනාකම්. දිනය, ඉන්නයි සංඛය, සැපයම් කරු වේ යනු කරු සහ මුළු වටිනාකම්. හරි. දිනේ එකයි පහ. ඉන්නයි සංඛය 101 ගණන් කරු A B C වැටෙන කතාවක් නැහැ. 10 ගානේ 1 කට 100ක්. 10 ගානේ 1 කට 100ක් කියන්නේ 8000යි. 1යි 25. 102 x y z ගවම් 8ක් 1201. එතකොට 8 වැඩි කිරීම 1200 කියන්නේ 9600යි. එයාට 10ක වෙනදවට දෙන්නලු. එහෙනම් 9600 10ක් කියන්නේ 960යි. අඩු වුණාම 8640. එතකොට මේ දෙක එකතු වෙනවා දරුවනේ 16000. මෙන්න අපි විකුණු ගිණුම් මට ගෙන ගියා. එහෙනම් විකුණු ගිණුමට මාරු කරන්න ඕන ගාන 16640. ඔබ නිරීක්ෂණය කරන්න කොච්චර ලේසිද ඔය තිබ්බ ප්‍රශ්න 20. පිළිගහන්න තිබ්බ ටික සහ මේ ලියන්න තිබ්බ පුංචි පුංචි කතාවත් එක්ක කොච්චර ලේසිද බලන්න. ඔය ටිකට අපිට ලකුණු 40ක් හම්බ වෙනවා. කියන්නේ අපේ පේපර් එකෙන් සෑහෙන ලකුණු ප්‍රමාණයක් අපි එකතු කරගෙන ඉවර වෙනවා. ඔය ප්‍රශ්න 20 කරලා ඉවරයි. හරිම ලේසි. හැබැයි හොඳ නිවසිල්ලෙන් අපිට මේ උත්තර ටික ලියාගන්න පුළුවන්. කලර් එන්න ලියුවොත් පොඩක් අමාරු නමුත් විමසිල්ලෙන් බැලුවොත් හරි ලේසියෙන් ලියන්න පුළුවන් ප්‍රශ්න ටික. අපි යන B කොටසේ දෙවැනි ප්‍රශ්නයට. සමුන් රජරාජේෂ්ඨෝස්ති ප්‍රධාන විධායකවරයා වේ. 2020 මාර්තු 31 දින අවසන් වර්ෂ සඳහා මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරන විටදී ශේෂ පිළිස්ම එකම නොවූ අතර වෙනස 33,000 අවනිශ්චිත කිලෝමීටර හරකරන ලදී. අපෙන් ඉල්ලනවා ජනරල් සටහන් පිළියෙල කරන සහ අවනිශ්චිත කිලෝමීටර පිළියෙල කරන්න කියලා. අපි මම ජර්නලයක් හරින්නේ නමුත් අදාළ නිවැරදි කිරීමේ සරතන ඔබ සමග කතා කරා. ඒක මෙතන තියෙනවා අපිට හදන්න කියලා අවිනිශ්චිත කිම්ම. අවිනිශ්චිත කිම්ම ශේෂයා කියනවා ශේෂයේ 334,000. මෙන්න පළවෙනි ගිණුම් කරන වැඩ. නැවත විකිණීම සඳහා 75,000 වටිනා අයිතම වෙළඳ ණය හිමියෙකුගෙන් මිලට ගැනීම. වෙළඳ ණය හිමියාගේ ගිණුම සහ ගැනුම් ගිණුම යන ගිණුම් දෙකීම වැරදීමකින් දෙවරක් සටහන් වී ඇත. ණයට ගත්ත කියලා කියන්නේ ණයට ගත්ත නම් මොකද ඩබල් එන්ට්‍රිය? ගැනුම් ගිණුම හර ණය හිමියා බැල. ගැනුම් ගිණුම හර ණය හිමියා බැල. ඔය දාන එන්ට්‍රිය දෙපාරක් සටහන් වෙලා. එහෙනම් නිවැරදි කරන්නේ කොහොමද දරුවනේ? ණය හිමි ගිණුම හර 75,000යි. ගැනුම් ගිණුම බැල 75,000යි. අපි සංක්ෂේපය ලියන්න ඕන. රුපියල් 75,000ක් ණයට ගැනුම්
දෙවරක් සටහන් වීම නිවැරදි කිරීම සංලක්ෂය මතක ඇතුළු විභාගෙදී ලියන්න ඒකට ඔයාලට ලකුණු හම්බ වෙනවා 125,000 වටිනා කාර්යාල උපකරණයක් මිට ගැනීම කාර්යාල නඩත්තු වියදම් වීමකට හරකර දෙන්නේ කෙසේ වෙතත් ඒ මුදල් මතේ නිවැරදිව සටහන් කර ඇත කාර්යාල උපකරණයක් මිට ගැනීම නඩත්තු වියදම් වීමකට දා කොහොමද නිවැරදි කරන්නේ මේක ඇත්තම ගත්තොත් මූලධර්ම දෝෂයක් විදිහට සටහන් වෙන්නේ මොකක්ද කරන්නේ අපි කාර්යාල උපකරණයම හර කරන්න ඕන වැරදිලා වියදම් වීමකට හර කරපේක බැල කරගන්න ඕන මොකද න්‍යායනවා කාර්යාල උපකරණය නිමකට මේ බලන්න කාර්යාල උපකරණ නිමම හර 125,000 කාර්යාල වියදම් වීම බැල 125,000 වියදම් වීම බැල කරගත්ත වියදම් වීමෙන් අයින් කළා උපකරණ වීමකට හර කරා ගොඩනැගිල්ලේ අයිතිකරුට ගෙවූ 2020 මාර්තු මාස සඳහා වෙන 76,500 කුලිය නිවැරදිව මුදල් පොතට බැර කර තිබුණද ඊට අදාළ හර සටහන ලෙජර් නියමයේ වාර්තා කරන තිබෙනවා. අපි අයිතිකාරයාට ගොඩනැගිලි කුලිය වල 76,500ක් හැබැයි ඒක නිවැරදිව මුදල් පොතට බැර කරලා තියෙනවා. හර සටහන කුලිය වියදම් වීම හරක් වෙන්නේ සටහන අදාළ නියමයේ වාර්තා කරලා නැහැ. එහෙනම් අපි වාර්තා කරමු. කුලිය වියදම් වීම හර කොහොමද බැරෙන්නේ දැන් අපිට මුදල් පොත බැර කරන්න පුළුවන්ද බැ මුදල් පොත බැර කරන්න බෑ ඇයි මුදල් පොත නිවැරදිව බැර වෙලා තියෙන්නේ එහෙනම් අපිට බැර කරන්න නම් නෑ කාවද බැර කරන්නේ අවිනිශ්චිත නිම අවිනිශ්චිත නිම බැර 76,500 මුකට සංලක්ෂය 76,500 කුලී වියදම කුලී වියදම් වීමේ සටහන් විනෝතිනීම නිවැරදි කිරීම හතර 2020 මාර්තු මාසයේ සඳහා ගෙවූ 475,000 බැටු බිලුමේ 47,500ක් සටහන් කර තිබේ කෙසේ වෙතත් එය නිවැරදි මුදල් පොතේ සටහන් කර තිබෙනවා. එතකොට 475,000 වැටු ගිවනම හරිනම් ඉන්නවද වැටු ගිවම හරහා 475,000 මුදල් ගිවම බැර 475,000. මොකක්ද වෙලා තියෙන්නේ? වැටු ගිවම හරහා තියෙන 47,500ක්. හැබැයි මුදල් පොත නිවැරදිව බැර වෙලා තියෙනවා 427,000 සමාන 475,000ක් විදියට බැර වෙලා තියෙනවා. හරි වැටු පිළිම හරුණේ 47,500යි මුදල් පොත හරියටම බැර වුණා 475,000. ତොර වැටු පිළිම අඩුවෙන් හර වෙලා තියෙනවා 427,500යි අඩුවෙන් තමයි දැනට හර වෙලා තියෙන්නේ. එහෙනම් අඩුවෙන් වාර්තා වෙච්ච එක අපි එකතු කරලා දෙමු. වැටු පිළිම හර 427,500. දැන් කාර්ද බැර කරන්නේ අපිට මුදල් පොත බැර කරන්න පුළුවන්ද? බෑ. ඇයි බැරි? මුදල් පොතට නිවැරදි ආවර්තා කරලා තියෙනවා. එහෙනම් අපිට බැර කරන්න කෙනෙක් නැත්තම් කාර්ද දෙීම යන්නේ අවිනිශ්චිත නිම 427,500 වැටු 427,500 වැටු පිළිමය රුපියල් 427,500 අඩුවෙන් සටහන් තිබීම නිවැරදි කිරීම සංලක්ෂය රුපියල් ලක්ෂක අපිට මුදලට විකුණුම් ගිණුමේ සටහන් කරන තිබීම කෙසේ නමුත් ඒ මුදල් පොතේ නිවැරදිව සටහන් කර තිබීම අපිට විකුණුම් ඩබල් එන්ට්‍රිය මුදල් ගිණුම හර විකුණුම් ගිණුම බැහැ මෙයා දැන් කියන පැහැදිලිව මුදල් පොතට හරියට හර කරා විකුණුම් ගිණුම බැල කරේ නැහැ මුදල් පොත හර කරා කියලා.
එනම් ආයසලයක් මුදල් පතර හර කරන්න බෑ කාර්ය හර කරන්න පුළුවන් අවිනිශ්චිත ගිම්ම හර ලක්ෂයයි කවුද බෑ විකුණුම් ගිම්ම බෑ ලක්ෂයයි හොඳට මතක තියාගන්න දරුවනේ මේ එන්ට්‍රිය ලියන ගමන් නැත්තම් පොදු ජීවනයේ නිවැරදි කිරීමේ සාධන ලියන ගමන්ම අවිනිශ්චිත ගිණුමක් පුරවන් ගියා නම් ඔයාලට වැඩේ ලේසියි. සමහර දරුවෝ කරන දෙයක් තමයි ඉස්සෙල්ලා පොදු ජීවනයේ ලියලා ඉවරලා අවිනිශ්චිත ගිණුම යන තැන් ටික බලලා පුරවන එක. හැබැයි ඔයාලට වෙලාව ඉතුරු වෙනවා මම කියන්නේ ඒ වැඩේ වැරදි කියලා නම් ඒ වැඩේ හරි නම් වෙලාව ඉතුරු වෙනවා දරුවනේ පොදු ජීවනයේ ලියන ගමන් නිවැරදි කිරීමේ සාධන ලියන ගමන්ම අවිනිශ්චිත ගිණුමක් හදාගෙන ගියා නම් හරි මොකද මේ අපිට මේ මුල් පේපර් එකම හදන්නේ පැය 3යි. එතකොට වාගේ කාලකරණාකරණය අතිශය වැදගත් වෙනවා. නේද? මෙයාව ලියන ගමන් මෙයා පෙරවුවා නම් ලේසි. මොකද මෙයා ලියලා ඉවර වෙද්දී අවිනිශ්චිත ගිණුම හදලා ඉවරනේ හින්දා. හරි ස්ථාවරතම දුක් මත රුපියල් 35000ක පොලි ආදායමක් වැරදීමකින් පොලි වියදම් නිගමට හර කර තිබෙනවා. පොලි ආදායමක් පොලි වියදම් නිගමට හර කරලා තියෙනවා. නමුත් එය නිවැරදිව මුදල් පොතේ වාර්තා කරලා තියෙනවා. මේක එන්ට්‍රිය මොකක්ද වෙන්න ඕන? මුදල් පොත හර 35000යි. පොලි ආදායම් නිගම බැර 35000යි. මොකද්ද? මේක පොඩක් වෙනස්ින් දාලා ඉන්නන්න. මුදල් ගිණුම හර 35000යි. පොලි ආදායම් ගිණුම බැර 35000යි. ඔන්න හරි එන්ට්‍රි. හැබැයි මොකද කළේ? පොලි ආදායම් ගිණුමට නෙමෙයි. පොලි වියදම් ගිණුමට හර කළා. දැන් එන්ට්‍රි දෙකම තියෙන හරකට. දැන් මොකද අපි කරන්නේ? මේ බැරමියන වාර්තා කරපු කෙනාව බැර කරගන්න ඕන. ඒ කියන්නේ පොලි වියදම් ගිණුම බැර. ඇත්තටම මේ 35000 පොලි ආදායම් ගිණුමේ බැරයි වාර්තා වෙන්නේ. හරි. ආදායමක් කියන්නේ බැරනේ ආදායම ලැබීම. එහෙනම් බැරදියට වාර්තා කරපු එක නිවැරදි. බැරන් ඉවත් කරලා පොලි වියදම් ගිණුම බැර කරගත්තා 35යි. ඇත්තටම මෙයා එනවා පොලි ආදායම් ගිණුමේ බැරට එනම එන පොලි ආදායම් ගිණුම බැර කරනවා. කවුද හර වෙන්නේ? දැන් මුදල් ගිණුම ආය හර වෙනවද? නැහැ. මුදල් ගිණුම හරි. එහෙනම් කවුද? අවිනිශ්චිත ගිණුම. අපි කියනවා අවිනිශ්චිත ගිණුම හර 35 දෙකක්. ඒ කියන්නේ 70000යි පොලි වියදම් ගිණුම බැර 35000යි පොලි ආදායම් ගිණුම බැර 35000. පොලි ආදායම් හා වියදම් සංලක්ෂය තමයි පොලි ආදායම පොලි වියදමක් ලෙස සටහන් කර තිබීම නිවැරදි කිරීම. බලන්න ගාන හදලා ඉවරෙද්දි මෙයා බැලන්ස් වෙනවාද කියලා. මෙයා බැලන්ස් වෙන ඕන 500. බලන්න ඔය අභ්‍යාසයේ ওই විදිහට හැදුවොත් ලකුණු 10ක් ඉන්නේ. පළවෙනි කොටස හැදුවම ලකුණු 40යි. ඔන්න මෙයා හදාගත්තා නම් ලකුණු 50යි. හරි. අපි අර තුන්වෙනි ප්‍රශ්නය. සෑම් මූලික ප්‍රාප්තනය වශයෙන් 580,000 මුදලක් මුදලින් ආයෝජනය කරමින් 2020 අප්‍රේල් 1 දින සෑම් ට්‍රේඩර්ස් නමින් කේවල ස්වාමි ව්‍යාපාරයක් ආරම්භ කළාලු. මුදල් පාන ගැනීම තියෙනවා. ශේෂයන් පිටු දීලා තියෙනවා. සහ අතිරේක ප්‍රතිපයක් දෙනවා. අපි ඉල්ලනවා ලකුණු 10ක් දෙන්නම් කියලා සෑම් ට්‍රේඩර්ස් වල ශේෂ පිරිසම පිළියෙල කරන්න. හරි ලේසි. ඉතින් හොඳම දේ දරුවනේ ගාන හොඳට කියලා.
හරි. අපි සරලව යට ගන්නවා ශේෂ පිරිසුම. හරි, අපි ශේෂ පිරිසුමක් හදගමු. හරි. ඕනනම් අපි වැඩේ තවත් ලේසි වෙන්න T account එක T ගිණුම් ටික අපි සකස් කරගෙන අවශ්‍ය වුණ වාර්තා කර. හරි. මෙන්න මෙයා කියනවා මූලික ආයෝජනය 580,000ක් දැම්මා. එනම් කද්ද ලබලෙන්ටි මුදල් පාලනය මහර අපේ ප්‍රාග්ධන ගිනුම බෑ. අපි ඔන්නන් යාව ලියල තියාගම ප්‍රාග්ධනය 580. ඒට අමතර අමතර ප්‍රාග්ධනය දැන්වල 1200. මුදලට ලිබුණුම් තියෙනවා පන්ස අපි දහස්සරී කිව්වොත් 5500ක් නැත්නම් 155ක් තියෙනවා. නැත්නම් අපි 10000කින් 5500යි වෙනද අයිතියන්ගේ ලැබී කියන 1900. අපි ණය කැටි පාලන ගිණුමක් තියාගෙන බලමු. ණය කැටි ලැබී 1900. අන්න අපි ගත්ත ටික පොඩි හරියක් දාලා තියාගෙන අපි විකුණු මුදලට විකුණු ටික ගත්තේ නැහැ. හරි, මෙඩුකා වේදන කියනවා 375. අපි යටත් උනන් ගිනුමක් ගහලා තියමු. වේදන 1375යි. මුදල් ගිනුම් බර මෙයා. කුලි 125යි. නාහිමියට දෙවීම් කියනවා සාමයෙන්. හරි, මෙහෙම ගමු. අපි පල්ලෙහා දෙක බලාගෙන අපිට ඕන ටික අරගෙන මෙතනින් එන්න. හරි. දැන් මුදලට විකුණුම අපි කියලා තිබ්බා. ණයකට ලැබීම් ටික කියලා තිබ්බා. ඒ ඇයි පල්ලෙහෙන් අපිට ණයකට හා ණයෙමි ශේෂ දෙකක් දීලා තියෙනවා. ඒ කියන්නේ ණයට විකුණුම් සහ ණයට ගෙනුම් කියලා දෙන්න ඉන්නවා. එතකොට මුළු විකුණුම් ටික අපි මෙතන වාර්තා කර ගන්න ඕන. මුළු ගෙනුම් ටික මෙතන අපේ account එක වාර්තා වෙන්න ඕන ශේෂ දෙකකින්. ඒකෙන් ඉඳලා අපි කියලා තිබ්බේ. වැඩුම්පා වේදන මම ගත්තේ පල්ලෙහෙන් අපේ උපචිත වැටුමක් තියෙන හින්දා. හැබැයි කුලියට මම දකින්නේ කොහෙවත් දැනක වාර්තාවක් තියෙනවා. අපිට පුළුවන් වුණා කුලිය ගිණුම කෙලින්ම මෙතෙන්ට දාගන්න. එයි මම ඒක කෙලින්ම දාගත්තේ. අපිට කිසිම ඇඩ්ජස්ට්මන්ට් එකක් ගැන කුලිය ගැන කතාවක් නැහැ. කුලිය කියන්නේ නියදම පාන. නයිමියට ගෙවීම. ඔව්, නයිමියට ගෙවීම නම් අපිට T account එකක් ඕන. ණයට ගෙනුම් ටික හොයා ගන්න ඕන හින්දා. නයිමි ගෙවීම බැල වෙනවා මෙයා පාර. මොනවා සාධාරණ ක්‍රමයක් තියෙනවා ගල්. ලොරිඩලයක් මිලදී ගැනීම 2400යි. ෂෙයර් වෙන ඇති නමුත් ලොරිඩලයක් මිලදී ගැනීම නැත්නම් ලොරිඩලට කියලා අපිට කෙලින්ම දාන්න. දහස්සරින් හද දේශීයලි මුද්‍රට ගැනුම් තියෙනවා සහ විදුලිය තියෙනවා. විදුලියට අපිට නැහැ. මේ ගාන හොඳට කියවලා ගාන මතකින් කරන්න වැඩි. පල්ලෙහාම හරි ගැළපිල්ලක් තියෙනවද? එහෙනම් එයාට අදාළ ඇඩ්ජස්ට්මන්ට් එක අපි එයාට අදාළ ටී එකක් හදා ගන්නවා. වෙන මොකුත් නැත්තම් එයා අපි කෙලින්ම ගණන් ගන්නවා. හරි, මුදල් ශේෂය තියෙනවා. එයාට කොහොමද ප්‍රශ්නයක් නෑ. මුදල් ශේෂය හරි පැහැදිලිව ගන්න. මම පල්ලෙහෙන් මොනවා හෝ කතාවක් එකතු වීමක් අඩු වීමක් ගැළපීලා හදනවා නම් ඒ අයට T account හදුවා. කොහොම මෙතනින් එකට ගත්තේ නැහැ. පල්ලෙහෙන් අපිට ගැළපීලා මුකුත් නැත්නම් අපි එයාව කෙලින්ම මෙතෙන්ට ගෙන ශේෂ ප්‍රේක්ෂමු ගොඩනගා.
ඔන්න වැඩේ හොඳට කල්පනාවෙන් කරන්න. හරි. මෙන්න දෙවෙනි අමතර දොරටුට ශේෂයන් වල 2026 අප්‍රේල් 10 කියන්නේ අවසාන දවස. මේ මාසෙකට හදන්න කියන්නේ මාසේ අවසාන දවසට ශේෂයන් දී කියනවා. වෙළඳ ණය කියන්නේ ශේෂය තියනවා ණයකි පාලන කිරීමේ 1400. ශේ පා මේ 1400. මේ පැහැදිලිනේ ණය කියන්නේ අවසාන ශේෂය කියන්නේ. එහෙනම් ඊයාවත් අපිට ගන්න පුළුවන් ණයකි ශේෂය 1000. ඔයදද ශේෂ පිළිසු. වෙළඳ ණය හිමියෝ 2100යි. ශේපාගේ 2000. හරි. එහෙනම් ඒ ණය විශේෂය අවසාන ශේෂය අපි ආවත් ගන්නවා. ණය විශේෂය ණය හිමියෝ කියන්නේ වගකීම් බෑ. උපචිත ලැබුණ. උපචිත ලැබුණ වාර්තා කරන්න දා ඩබල් එන්ට්‍රි මොකද්ද? අදාළ වියදම් විනුම හර උපචිත වියදම් විනුම බෑ. අදාළ වියදම් විනුම හර උපචිත වියදම් විනුම බෑ. උපචිත වියදම් විනුම බෑ. එහෙනම් උපචිත වියදම් විනුම බෑ කියලා අපි හිතමු නම් ඊ එකක් අහලා බැලස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් කෙලින්ම ශේෂ පිරික්සුමට එන්න පුළුවන්. උපචිත බෑ බෑ ශේෂ ලොරිනාගේ වාර්ෂික සීල 20කින් සරලමාන ක්‍රමයට ෂෙයා කරනවා දු. එන ලොරිනා දෙය කියන්නේ පිළිවෙය 2400යි. එයාට 100ට 20යි. එක මාසයකට 12න් එකයි. එනවා අපිට 40. ෂෙය වාර්තා කිරීමේ ඩබල් එන්ට්‍රිය ෂෙය විනුම හර ෂෙය කිරීම බැ. ෂේවිනුම හර ෂේවෙන් කිරීම බැ. ඕන අපි දෙකක් අහලා බැලන්ස් කරලා ගන්න. එහෙම නැත්නම් අපිට කෙලින්ම දාන්න පුළුවන්. ෂේවිනුම ෂේ වෙන් කිරීමේ නිම තොක කිසිවක් නොතිබෙනි කියලා තියෙනවා. හරි. හෙළදරුවනේ ප්‍රාග්ධනිය අපිට මුකුත් ආවේ නැහැ. එහෙනම් ප්‍රාග්ධනිය වටනකම කීයද? 1780. මැඩු මේ අතර ඔයාගේ පෙරවැඩ වලට අදාළවයි අපි මේක හදන්නේ. මේ පෙරවැඩ වලට අදාළව මෙයා තමයි ලකුණු දෙන්නේ. බැටු 1400. ණය ගැති මෙන්න මේ දෙන්නා එකතු කරලා සත්සාපි. එහෙනම් ණයට විතුම් වෙනවා 3500. ඔයාට මතකද මුදලට විකුණුම් ප්‍රමාණයක් තිබ්බා? ඔයාට මතකද මුදලට විකුණුම් ප්‍රමාණයක් තිබ්බා කීයද? මුදලට විකුණුම් ප්‍රමාණය කීයද? 5500. මුදලට විකුණුම් ප්‍රමාණය 5500යි. ණයට විකුණුම් ප්‍රමාණය 3500යි. එතකොට මේ දෙන්නගේ එකතුව කීයද? 8800යි. ණයට විකුණුම් ප්‍රමාණය ආව 3500යි. මුදලට විකුණුම් ප්‍රමාණය 5500යි. මුළු විකුණුම් හැදෙන්නේ ණයට විකුණුම් එකයි මුදලට විකුණුම් කියන දෙකෙන් එකතුව. එහෙනම් මුළු විකුණුම මෙන්න මේ විකුණුම් කීයද? 8800යි. ණය විකුණුම් අපි බැලන්ස් කරලා 4350යි. එහෙනම් ණයට ගෙනුම් කීයද? 4350. බලන්න ඔකෙ තිබ්බා
මුද්‍රණ ගැනුම් ප්‍රමාණය. එතකොට 4,750ක් ණයට ගැනුම්, මුද්‍රණ ගැනුම් 2000යි, මුළු ගැනුම් ප්‍රමාණය නම් 6,350. ගැනුම් ප්‍රමාණය 6,350යි. හරි. ඔච්චරයි අපේ මූද්දාන දෙයක් නැහැ. මෙයා බැලස් කරලා බලන්න. එයාට එනවද කියලා 12,745. එනවද බලන්න.
කම්මල් පුදුකාරයට දෙවයි ගොඩ නැගිලි ෂෙර් 128,000 ලොරි ෂෙර් අපිට දීලා තියෙනවා 250,000යි මේකෙන් 190ක් ඒ කියන්නේ 225,000යි ලොරි රට ෂෙර් පණහයි නොනිමි වැඩ තියෙනවා 910යි ආරම්භක නොනිමි ආරම්භක නොනිමි ප්‍රධාන 905 මේ පැත්තෙන් තියාගෙන හදමු ඒ සී වැඩේ ආරම්භක නොනිමි තියෙනවා 910යි එකතු කළා ගෙනීමේ කුලී 330යි ඍජු වේතන ඍජු ශ්‍රමයේ 1650යි විදුලිය අප ගත්තා කම්මා විදුලි ජනක යන්ත්‍රය සඳහා ඉන්ධන කම්මා පුදුකාර පිළිවෙලටදී 125යි ලොඩ දශය ගත්තා ගොඩනැගිලි ශය ගත්තා රක්ෂණය ගොඩනැගිලි රක්ෂණය කම්මා ගොඩනැගිලි රක්ෂණය කියලා තියෙන්නේ කම්මා ගොඩනැගිලි රක්ෂණය 270. හරි අපිට තියෙන දැන් ওই ටික එකතු අඩු කරගන්න කළා අවසානයේ 110 බලන්න. හරි. පයිසෙ මොනායි 2100යි 300 දෙකට කරගත්තාම වෙනවා 3080යි. එයාගේ අඩු කරනවා අපි 700ක් අඩු කරාම හදනවා 2380ක් මේ 2380ට අපි කියන්නේ මොකද්ද පරිභෝජනය කළ අමුද්‍රව්‍ය පිළිවෙල පරිභෝජනය කළ අමුද්‍රව්‍ය පිළිවෙල නම් 2380ක් ඍජු වේතන නැත්නම් ඍජු ශ්‍රමය අපි එනවා 1650 ඍජු වේතන අපිට දීලා තිබෙන්නේ නැහැ දෙන්නගේ එකතු වෙනවා 4030ක් නොනිමි ගලපනවා අපි නොනිමි අපිට ගලපන්නේ તો ප්‍රාථමික පිළිවෙලට ආරම්භක නොනිමි නොනිමි 910ක් එකතු කරලා අවසාන නොනිමි 440ක් අඩු කරලා වෙනස හදාගත්ත 470යි මෙන්න අපි ඉතුරු කරලා එනවා ප්‍රාථමික පිළිවෙල 4500යි කම්මල් පොදුකාර පිළිවෙල කම්මල් පුදුකාර පිළිවෙල අපේ විදුලිය ගොඩනැගිලිෂය ප්‍රොඩක්ෂය ඉන්ධන සහ රක්ෂණය කියනවා මේ සියල්ලෙන් එකතු වෙනවා දරුවනේ 1068 එතකොට පුදුකාර පිළිවෙල 1068යි ප්‍රාථමික පිළිවෙල 4500යි දෙකේ එකතුව 5568 එන මුළු නිෂ්පාදන පිළිවෙල නැත්නම් වුවමාර වගේ හරි මුළු නිෂ්පාදන පිළිවෙල මේක පිටියු මුළු නිෂ්පාදන පිළිවෙල හැබැයි මේ 5568 අපිට මාරු කරන්න අවශ්‍යයක් නැහැ මොකද අපිට ගැළපෙන්නේ කියනවා අපි මේක මාරු කරන්නේ 110ක ලාභ තියාගෙන කියලා අපි මේක මාරු කරන්නේ 110ක ලාභ තියාගෙන එහෙනම් අපි 110 ලාභ කොහොමද තියාගන්නේ මෙන්න නිෂ්පාදන ලාභ 5568ට 110 කිව්ව 556.8
සහ පෞද්ගලික ක්‍රියාවලියට ගන්න හින්දා
ස්කන්ධයෙන් නැත්නම් ප්‍රාග්යෙන් අඩු වෙනවා 25ක් බලන්න ලකුණු හයක් හම් වෙනවා ඒ කුංචි කොටස කරා ඒක B කොටස සීමා සහිත XYZ සමාගමෙහි 2021 ජනවාරි 31 දිනට ලැබු ප්‍රකාශනයේ 2043 වාසිදායක ශේෂයක් පෙන්නුම් කරන අතර මේක ප්‍රකාශයේදී 2043 වාසිදායක ශේෂය සීමා සහිත XYZ සමාගම මුදල් පාන්දර නිමිති 175ක නැත්නම් 175ක කර වාසිදායක ශේෂයක් පෙන්නුම් කරා වෙනස 17 පහ සඳහන් පරිදි වේ හේතු හතරක් තියෙනවා ගලපන ලද මුදල් සහ බැංකු සැස්කම් ප්‍රකාශයේ පිළියෙල කරන ලකුණු හතරක් හිමි වෙනවා සම්පූර්ණ ලකුණු 10යි බලන්න අපි අද ගන්නවා ගලපන ලද මුදල් පොත ගලපන ලද නැත්නම් අපි සරලව කියන සංශෝධිත මුදල් පාලන ගිණුම පාලන ගිණුම සහ මේ කවුද බැංකු සැසඳුම් ප්‍රකාශය බැංකු සැසඳුම් ප්‍රකාශයට අපි හමු වූ ආකෘතිය අඳගමු උඩින් මේනේ කවුද ගලපන ලද මුදල් පොතට අනුව ශේෂය එකතු කළා කවුද එකතු කරන්නේ නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නෝ චෙක් අඩු කරන්නේ කවුද උඹ දැක්කනක් තිබ්බා තැන්පත් කළ නමුත් උපලබ්ධි නෝ චෙක් අනාපුතිය හරි මුදල් පාන ගිණුමේ අවසන් ශේෂය කියන 175000 ක ශේෂයක් එනම් මුදල් පාන ගිණුමේ ශේෂය තමයි සංශෝධිත මුදල් පාන ගිණුමේ ආරම්භක ශේෂය විදිහට අපි සටහන් කරන්නේ බැංකු මිසි රුපියල් 5000ක බැංකු ගාස්තු වශයෙන් අඩු කර තිබෙන අතර ඒ මුදල් පාන ගිණුමේ සටහන් කරන්නේ නෑලු සාමාන්‍යයෙන් මත බැංකු ගාස්තු නැත්නම් සමාන බැංකු ගාස්තු විදිහට රුපියල් 5000ක් අඩු කරගෙන තියෙනවා එහෙනම් ඒක මුදල් පාන ගිණුම සටහන් වෙලා නැහැ එහෙනම් අපි ඒක සටහන් කරමු මුදල් පාන ගිණුමේ කොහෙටද බැලට එයි අපේ බැංකු ගිණුමින් අඩු වෙන අයිතමය නිසා එහෙනම් මුදල් පාන ගිණුම බැලනවා සංශෝධිත මුදල් පාන ගිණුම බැලනවා ස්ථාවර තනතුරක් මත පොලි ආදායම 98000ක් පොලිය බැංකු රජුම ලැබී තිබේ කෙසේ නමුත් මේ මුදල් පොතේ සටහන් වී නොමැත හරි මුදල් පොතේ සටහන් වෙලා නැහැ ස්ථාවර නියෝග මත අපිට ලැබිච්ච ඍජු ප්‍රේෂණයක් 98000ක එහෙනම් අපේ සංශෝධිත මුදල් පාන ගිණුම හර වෙනවා 98000 සීමා සහිත XYZ සමාගම විසින් ජනවාරි 29 වෙනිදා නිකුත් කරන ලද 125ක චෙක් පතා ජනවාරි 31 වෙනිදා බැංකුවට ගෙවීමට ඉදිරිපත් වෙලා නැහැ. එහෙනම් ඒක වෙනේවද බැංකු සැසඳුම් ප්‍රකාශයේ පැත්තේ නිකුත් කරන නම ගෙවීමට ඉදිරිපත් නො චෙක් පත 125යි. බැංකුවේ තැන්පත් කරන ලද 125000ක චෙක් පතා උපලබ්ධි වෙලා නැත්නම් තැන්පත් කරනමු උපලබ්ධි නොවුචි මෙන්න අපි මේ ආවරණය කරලා සංශෝධන මුදල් පාන ගිණුම නැත්නම් ගලපන මුදල් පාන ගිණුමේ ශේෂය කොහෙමු
දෙලක්ෂ 63000යි ශේෂය අපිට එනවා දෙලක්ෂ 68000යි අපි ශේෂය ගන්නවා බැංකු සැසඳුම් ප්‍රකාශනයේට එයාට එකතු කරනවා නිකුත් කරනවා ගෙවීමට ඉදිරිපත් නොවු චෙක්පත් අඩු කරනවා තැන්පත් කරනම උපලම්භි නොවු චෙක්පත් බලන්න ඔයා වෙනවද කියලා දෙලක්ෂ 43000ක් දෙලක්ෂ 43000 කියන්නේ මොකද්ද බැංකු ප්‍රකාශනයට අනුව ශේෂය බැංකු ප්‍රකාශනයට අනුව ශේෂය වෙනවා කීයද 243000 බලන්න වාග ගන්න දුන්නේ බැංකු ශේෂය බැංකු ප්‍රකාශන අනුව ශේෂය 243000ද ඕ එහෙනම් අපට ලකුණු එතන 4ක් හිමි වෙනවා සම්පූර්ණ ලකුණු ප්‍රමාණය ලකුණු 10යි අවසාන ප්‍රශ්නය C කොටසේ මුල් ලකුණු 20ක් හිමි වෙන අවසාන ගාන ඒ තමයි විස්තීර්ණ ආදායම් ප්‍රකාශනයක් හා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක් හදන්න තියෙනවා. එහෙනම් අපි යමු 6 වෙනි ප්‍රශ්නය. සහන ට්‍රේඩර්ස් ඇන්ඩ් සහන්ට අයත් කේවල ස්වාමි ව්‍යාපාරයේ 2021 මාර්තු 31 දිනට සහන් ට්‍රේඩර්ස් ශේෂ පිරික්සුම පහත පරිදි වේ. එමෙ කියලා අපිට ශේෂ පිරික්සුම දීලා තියෙනවා සහන් ට්‍රේඩර්ස් 2021 මාර්තු 31 දිනට තියෙනවා. අතිරේක තොරතුරු තියෙනවා අපිට ගැළපෙන පහක් තියෙනවා අපෙන් ඉල්ලනවා 2021 මාර්තු 31 දිනේ අවසන් වර්ෂය සඳහා විස්තීර්ණ ආදායම් ප්‍රකාශය ලැබුණේ 11යි 2021 මාර්තු 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය ලැබුණ 9යි මම ඇදලා දෙනා දරුවනේ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට අදාළ ආකෘති දෙක. හරි ඔබට සම්පූර්ණ ව්‍යාපාර අවසාන නිමිති සම්බන්ධයෙන් එක් වැඩසටහනක් අපි කරලා තියෙනවා සහ ඒක පසුගිය දහ ප්‍රශ්න පත්‍ර සකස් කරලා තියෙනවා. කාරණාව නැවත මතක් කර ගැනීමක් අවශ්‍ය නම් ඒ වැඩසටහන හොඳට බලන්න. එක කාරණයක් කියන්න ඕන නම් මෙතන මම දැන් කියදෙන්නේ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය කියලා මීට උඩින් සහන් ට්‍රේඩර් C 2020 මාර්තු 31 දින අවසන් වර්ෂය සඳහා විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය කියලා අනිවාර්යෙන් මතක තියාගන්න. මොකද ඒකට ලකුණු හම්බ වෙන දෙයක්. ඒක මෙතන සහන් ට්‍රේඩර්ස් 2020 මාර්තු 31 දින මූල තත්ත්ව ප්‍රකාශනය කියලා එන්න ඕන. මගේ ඉඩත් එක්ක බලන්න තමයි ඔබ ප්‍රකාශන දෙකේ නම දෙක ලියලා තියෙනවා. ඔබ අනිවාර්යෙන් ආයතනය නැත්නම් ව්‍යාපාරයේ නම කියන්න. හොඳයි අපි යනවා පළවෙනි ගැළපිල්ලට. 2020 මාර්තු 31 දිනට අවසාන තොගය පිළිවෙත 3500කට අගය කරන ලදී. එනම් අග තොගය කියනවා 3500යි. අග තොගය අපි දාන්න එක මෙතන එක විස්තීර්ණ ආදායම් ප්‍රකාශනයේ අග තොගය. අපි විකුණුම් පිළිවෙත හදද්දී අග තොගය අඩු කරන්න ඕන. ඊළඟටව මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වත්කම් යටතේ අපි අගතොගය පෙන්නනවා 3500. විස්තීර්ණ ආදායම් ප්‍රකාශයේ විකුණුම් පිළිවෙත යන්නේදී අගතොගය අඩුනවා 3500යි. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වත්කම් යටතේ අගතොගය අඩුනවා 3500යි. ව්‍යාපාර ප්‍රතිපත්තියනේ පහත පරිදි පිළිවෙත මත සරමාර්ථ මෙඩෂය ප්‍රතිපාදනය කිරීමයි. ෂය වෙනවා. ගොඩනැගිල්ල 10% බැගින් මෝටර වාහන 25% බැගින් කාර්යාල උපකරණ 10% බැගින්. එහෙනම් ෂය අපි ගන්නේ කරමු. ඉඩම් ෂය කරන්නේ නෑ අපි. ගොඩනැගිල්ල පිළිවෙත තියෙනවා 4250යි. ගොඩනැගිල්ල ෂය වෙනවා 10%යි. එහෙනම් වාර්ෂික ෂය 475යි. මෝටර වාහන 2500යි. අවුරුදු 125යි. එහෙනම් වාර්ෂික ෂය 625යි. කාර්යාල උපකරණ
1700යි අවුරුද්දට 110යි එහෙනම් 170 මෙන්න අපිට ආවා ගොඩනැගිලි වල වාර්ෂික ප්‍රමාණය 2020 මාර්තු 31 වෙනි අවසන් වර්ෂය සඳහා 475යි මෝටර වාහන වල 625යි සහකාර උපකරණ වල 170යි එහෙනම් ගොඩනැගිලිෂය පරිපාලන වියදම් ගොඩනැගිලිෂය කීයද 475යි මෝටර වාහනය 625යි බෙදා හැරීමේ වියදම් මෝටර වාහනය 525යි ඒකම කාර්ය උපකරණය පරිපාලන 170 දැන් මෙතෙන් විතරක් කාලයක්ද මෙතෙන් විතරක් ක්ෂේත්‍රයක්ද වාර්ෂිකෂ නැහැ අපි මේක බලන්න ඕන මූල දත්ත ප්‍රකාශනයටත් යන්න ඕන එහෙනම් මූල දත්ත ප්‍රකාශනයේ යන්න ඕන වක්කම් නැද්ද මොනවද වෙලා තියෙන්නේ ඉඩා පිළිවෙල කීයද 2000යි ඉඩම් වල සමතුලිතතාවයක් තියෙනවද නැහැ ගොඩනැගිලි ගොඩනැගිලි පිළිවෙල 4750යි බලන්න ගොඩනැගිලි වල 2019 අප්‍රේල් 1 දවසට 2019 අප්‍රේල් 1 දිනට සමුච්චිත ශේපීය කීයද තියෙන්නේ 475යි අවුරුද්දේ මුලට සමුච්චිත ශේ 400 සමානයි 1250යි අවුරුද්දේ මුල දවසට සමුච්චිත ශේ يعني මේ වෙනකන් මිලදී ගත්ත දවස් ඉඳලා මේ වෙනකන් තියෙන සම්පූර්ණ ශේ ප්‍රමාණය හරි කියන්නේ ආරම්භක දවස් වෙනකන් මිලදී ගත්ත දවස් ඉඳලා ආරම්භක දවස් වෙනකන් තියෙන සම්පූර්ණ ශේ ප්‍රමාණය 1200 ප්‍රමාණය ඒකට මේ වර්ෂයේ කරපු වාර්ෂික ශේ ටික එකතු කරා අවුරුද්දේ මුල තියෙන සමුච්චිත ශේට මේ වර්ෂයේ වාර්ෂික ශේ ටික එකතු කරා කියලා 475 1250 475 ටික එකතු කරාම 1725යි හරි ඊළඟ අපි මෝටර වාහන පිළිවෙල 2500යි අවුරුද්දේ මුලට සමුච්චිත ශේ කීයද 520යි මේ අවුරුද්දේ කීයද 625යි 520යි අවුරුද්දේ මුලට මේ අවුරුද්දේ 625යි නා අවුරුද්දේ අගට සමුච්චිතේ 1145යි කාර්යාල උපකරණ කාර්යාල උපකරණ පිළිවෙල 1700යි අවුරුද්දේ මුලට සමුච්චිත ශේ දිනක් 350යි මේ අවුරුද්දේ 170යි දෙකේම එකතුව 520යි හයි ඊට පස්සේ කියනවා ස්ථාවර තැන්පත් සඳහා අදාළ වෙන පොඩි අනුපාතය වර්ෂයකට 108ක් වන අතර 2020 මාර්තු මාසයේ සඳහා ලැබිය යුතු පොලිය සහන ට්‍රේඩර්ස්හි ගිණුම් පොත්වල ගිණුම් ගත කර නැත. හරි. ඉස්සලාම අපි බලමු ස්ථාවර තැන්පතුව කීයද කියලා. ඔයගෙන ආ ස්ථාවර තැන්පත් තියෙනවා 1500. හරි. ඒක 2019 ඔක්තෝබර් 1 දින ආයෝජනය කරන අපි ඉස්සල ස්ථාවර තැන්පතුව දාන ස්ථාවර තැන්පතුව දාන ජංගම වල වක්කම් සහ ජංගම වක්කම් අතර ස්ථාවර තැන්පතු 1500 මෙන්න මොකද පොලියනේ ස්ථාවර තැන්පතු ජංගම වල වක්කම් සහ ජංගම වක්කම් අතරට දැම්මා හරි එතකොට දරුවනේ මේක වාර්ෂික 108 බැගින් තමයි ආයෝජනය කරන්නේ. හරි අපි බලමු. අවුරුද්දට 108 ගානේ 1500 වැඩි කිරීම 108. හැබැයි මේක කවදද දාන්නේ? 2019 ඔක්තෝබර් 1. එතකොට අපි බලන්න ඕන 2019 ඔක්තෝබර් 1 ඉඳලා 2020 මාර්තු 31 මාස කීයද
ඒ මේ කාල පරිච්ඡේදය මේ ගිණුම් කාල පරිච්ඡේදයට අදාළ වෙන්නේ ඒ ටයිම් ගැප් එක විතරයි ඒ කාල පරිච්ඡේදය විතරයි එහෙනම් උතුම්මරේ කියන මාත්‍රිසක මාස 6 එහෙනම් මේක 12 න් 6 වැඩි කරනවා බලන්න කියන්නේ ස්ථාවර තැන්පතු කුලිය 60 ස්ථාවර තැන්පතු කුලිය එනවා 60 හරි ඔක තමයි මේ වර්ෂයට අදාළ මේ කාල පරිච්ඡේදය අදාළ ස්ථාවර තැන්පතු කුලිය තමයි 60 එහෙනම් වර්ෂයට අදාළ ආදායම් නම් ඔයා ගන්න ඕන එහෙනම් වෙනත් ආදායම්කටදී ස්ථාවර තැන්පතු කුලිය 60 හැබැයි මෙයා ගැලපීලා අමුතු කතාවක් කියනවා මොකද්ද කියන්නේ මාර්තු මාසයේ සඳහා ලැබිය යුතු පොලේ සමාන ප්‍රේතසල ගිනුම් පොත්තක ගිනුම් ගත කළ නැහැ බලන්න ශේෂි වික්ෂුන් හොඳට ඔයා කියෙව්වා මුලින්ම කරන්න ඕන දේ තමයි ඔයා ශේෂි වික්ෂුන් හොඳට කියවන්නේ ඒතකොට දරුවනේ ඔයා කියෙව්වම ඔයාට හම්බ වෙන්නේ ඇති ස්ථාවර තැන්පතු මත පොලිය ආදායම් කියලා ශේෂි වික්ෂුන්ගේ ගානක් තියෙනවා සමහර ළමයි කරන වැරද්දක් තමයි මේ 1500 ඇමරිකල මෙතන මේ 60ක් එනවනේ මේ 60යි මේ ශේෂ ත්‍රික්ෂමේ දිල තියෙන ප්‍රගාන දෙක එකතු කරලා මෙතන දාන්න යනවා අනේ එහෙම කරන්න එපා මේ 60 කියන්නේ මේ මේ වර්ෂයට අදාළ ප්‍රමාණය මේක තමයි යන්න ඕන දෙන්න මේ ශේෂ ත්‍රික්ෂමේ දැන් තියෙන හොඳට බලන්න ස්ථාවර තැන්පතු මත කුලිය ආදායම කියලා 50 මේ 50 කියන්නේ මොකක්ද වර්ෂයට අදාළ ප්‍රමාණය 60යි ඒකෙන් දැනට අපිට ලැබිලා තියෙන ප්‍රමාණය තමයි දරුවනේ 50යි වර්ෂයට අදාළ මේ කාල පරිච්ඡේදයට අදාළ ආදායම තමයි 60 60ෙන් දැන් කීයක් සල්ලි වලින් හම්බෙලා 50 එහෙනම් තව කොච්චරක් ලැබෙන්න තියෙනවද 10ක් ලැබෙන එන ලැබිය යුතු ආදායමක් තියෙනවා ලැබිය යුතු ස්ථාවර තැන්පතු කුලිය කොච්චර 10යි ලැබිය යුතු ස්ථාවර තැන්පතු කුලිය කියන්නේ ලැබිය යුතු ආදායම කොහෙටද යන්නේ ජංගම වත්තා ලැබිය යුතු ආදායම නැත්නම් ලැබිය යුතු පොලිය ආදායම කියන 10යි ගිණුම් පොත්වල වාර්තා කර නොතිබූ 2020 මාර්තු මාස සඳහා ගෙවිය යුතු බිල් විදුලිය 75ක් තව ගෙවන්න ඕන හරි විදුලිය 75ක් ගෙවන්න ඕන බලන්න විදුලිය කියලා කොච්චරක් තියෙනද කියලා ශේෂ ප්‍රතික්ෂේපයේ ශේෂ ප්‍රතික්ෂේපයේ තියෙනවා විදුලිය 1200යි 1200 ධන 75 1275යි පරිපාලන විදුලිය 1275යි 75ක් උපචිතයි 75ක් උපචිතයි එන උපචිත විය නම් ජංගම වගකි උපචිත විදුලිය 75යි ඒකම ජලය 21ක් ජලය මේ වෙනකොට තියෙනවා 190යි තව 21ක් ගෙවන්නලු එහෙනම් ඔක්කොම මේ වාසිත අදාළ මේ කාල පරිච්ඡේද අදාළ ජල වියදම 211යි හරි 211යි 21ක් උපචිතයි උපචිත ජලය 21යි ජංගම වර්ගී සමන ට්‍රේඩර්ස් 2019 අප්‍රේල් 1 දින ප්‍රදර්ශනාගාරය සඳහා කුලී ගිවිසුමකට එළඹුණු අතර ප්‍රදර්ශනාගාරයේ මාසික කුලිය ලක්ෂයක නැත්තම් 100යි. ඒතර අවුරුද්දේ පළවෙනි දවසමයි ඉතිරිලා තියෙන්නේ. එහෙනම් ප්‍රදර්ශනාගාරයේ කුලිය මේ වර්ෂයට අදාළ 100 වැඩි කිරීම සඳහා 1200 වෙනවා. හරි. එන ප්‍රදර්ශනාගාර කුලී බෙදා හැරීමේ වියදම් වලට දාමු අපි නැත් පරිපාලන දාමු කුලී එක්දාස් දෙසීයයි බලන්න පොඩ්ඩක්
ඔයාගේ ශේෂ පිළිච්චුනේ ප්‍රදර්ශනාගාර කුලී කිය කොච්චරක් තියෙනවද කියලා. ඔයාගේ ශේෂ පිළිච්චුනේ ප්‍රදර්ශනාගාර කුලී කියලා කොච්චරක් තියෙනවද බලන්න. කියක් කියනවද 1100. මොකද්ද මේ කියන්නේ? වර්ෂයට අදාළ කුලිය 1200යි. ඒකින් සල්ලි වලින් කියලා තියෙනවා 1100. වර්ෂයට අදාළ කුලිය 1200යි. මෙයා කොච්චරක් ගෙවලා තියෙනවද මේ වර්ෂයට අදාළද? 1100යි. එහෙනම් කොච්චරක් ගෙවන්න ඕනද? 100ක් උපචිත. එහෙනම් උපචිත ප්‍රදර්ශනාගාර කුලි 100යි. හරි, ඔච්චරයි කියලා පිළිගන්නේ. අපි යනවා ශේෂ පරීක්ෂණයට. අපි ගත්තේ නැති දේවල් ටික මේ අපේ විශ්ව නාදයන් ප්‍රකාශන නිසා මූල තත්ත්ව ප්‍රකාශනයේද ශේෂ පරීක්ෂණය උපුටා නොගත් අයතම ටික ගන්න. දෙපළ වේද උපකරණ පිළිවෙත් ටික අපි ගත්තා, සමුචිත ෂේප් ටික ගත්තා, විකුණුම් ගත්තේ නැහැ. මෙන්න විකුණුම් ඉන්නවා උඩින්ම 48,000යි. මිලදී ගණන් තියනවා පුතේ 27,175. ගණන් 27,170යි. ආමතක ගෙවිලා 2900යි. අවුරුදු මුලට ප්‍රාර්ථනා කිරීම තියනවා 9,000යි. ඔබට මතක ඇති මෙතන හැදෙන්නේ ප්‍රාර්ථනය දන ශුද්ධලාභය ඍණ ගැනීම ධන අමතර ප්‍රාර්ථනය. හරි, ස්ථාවර තැන්පතු අපි ගත්තා. වෙළඳ ලැබිය යුතු 4,100යි. ජංගම වත්කම් යටතේ වෙළඳ ලැබිය යුතු 4,100යි. වෙළඳ ගෙවිය යුතු ජංගම වගකීම්, වෙළඳ ගෙවිය යුතු ජංගම වගකීම් 1,895යි. විදුලිය අපි ගත්තා. වැටුප්පා වේතන 6,200යි. ප්‍රවාහන වියදම් 500යි. ජලය අපි ගත්තා. බැංකු ගාස්තු මූල්‍ය වියදම් යටතේ 25යි. ප්‍රදර්ශනාගාර කුලිය අපි ගත්තා. ස්ථාවර තැන්පතු මත කුලිය ආදාය අපි ගත්තා. අතතිමුර ජංගම වත්කම් යටතේ 5,230යි. හරි, දැන් සරලවම අපි ශේෂ පිළිසුනේ උපුටා නොගෙන තිබ්බ දේවල් ටික සියල්ලම ඇතුළත් කරනවා. දැන් ඊළඟට අපිට වුණා මේ ටික එකතු අඩු කිරීම කරලා අපි බලමු කීයක් එනවද කියලා. ආරම්භක තොගේ අපි ගණන් එකතු කරාම අපිට එනවා 30,070. ඒකෙන් අපි අඩු කරනවා අග තොගේ. එතකොට අපිට ලැබෙනවා මොකක්ද? විකුණුම් පිළිවෙය 26,570යි. විකුණුම් වලින් විකුණුම් පිළිවෙය අඩු කරාම අපිට ලැබෙනවා දළ ලාභය 21,430ක්. දළ ලාභයෙන් අපි එකතු කරනවා වෙනත් ආදායම් 21,490යි. මෝල් ප්‍රදර්ශය තියෙනවා 625යි. පරිපාලන වියදම් තියෙනවා 10,031යි. බැංකු ගාස්තු තියෙනවා 25යි. සම්පූර්ණ වියදම් වෙනවා දරුවනේ 10,681ක්.
daha da sayı siyasi bu dikkat. Dalal ağabeyin, dalal ağabeyi dana, vinat ağabeyen bile kötü. Dalal ağabeyi dana, vinat ağabeyen bile kötü. Siyasi ağabeyi siyasi ağabeyi 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 ağabeyi